ආයුබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනදවගේ මේ තාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ මාළු ස්ටූ එකක්. මාළු වලින් විවිධ විදියට රසට කෑම හදාගන්න පුළුවන්. ඉතින් ස්ටූ කියලා කිව්වහම හරිම රසවත් මාළු වලින් ස්ටූ එකක් හදාගත්තාම අපි බලමු එහෙනම් ගොඩාක් රසට හදාගන්නේ කොහොමද? ඒ සඳහා මොනවද අවශ්‍ය කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහස් දක්වන්න කියලා පුංචිම පුංචි ඉල්ලීමක් තියෙනවා. අපි යමු එහෙනම් වීඩියෝ එකට. මම මේ සඳහා අරගෙන තියෙන්නේ කෙළවල් මාළු. ඉතින් ඔයාලා කැමති මාළු වර්ගයක් මේ සඳහා ගන්න පුළුවන්. තලපත් මාළු, ඒ වගේම බල මාළු උනත් ගන්න පුළුවන්. ඔයාලට පහසු මාළු වර්ගයක් ගන්න. ඉතින් මේ මාළු මේ වගේ ලොකු කෑලි, තරමක ලොකු කෑලි කපලා හොඳට සෝදලා මේ වගේ මැටි ඇතිලියකට දාගන්නවා. ඊට පස්සේ ඒකට ගම්මිරිස් තේ හැන්දක් එකතු කරගන්න, ඒ වගේම කහ තේ හැඳි භාගයක් දාගන්න, රස අණු ලුණු එකතු කරගන්න. ඉතින් මේ සියල්ල ඔයාලා එකතු කරගන්න ඕනේ ඔයාලා ගන්න මාළු ප්‍රමාණය අනුව. ඊට පස්සේ අබ, ඒ වගේම විනාකිරි එකතු කරගන්න. විනාකිරි තේ හැඳක් විතර දාගන්න. දැන් මේ සියල්ල දාලා හොඳට කවලම් කරන්න. ඉතින් මේ සඳහා අවශ්‍ය දේවල් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ වතුර කප් 4-3ක් විතර වගේ තමයි මට ගියේ. මේ මාළු ටික තැම්බෙන ප්‍රමාණයට වතුර දාලා මේ මාළු ටික තඹ ගන්න ඕනේ. ඉතින් මේ විදියට ලිපේ තියලා, ලිප මධ්‍යම ගින්දරේ තියාගෙන මේ වගේ පියනකින් වහලා මාළු ටික තඹ ගන්න. ඉතින් වරින් වර මේ විදියට කවලම් කරගන්න අවශ්‍ය වෙනවා. මොකද නැත්නම් එක පැත්තක් විතරක් මාළු වල තැම්බෙන්න පුළුවන්. ඒ නිසා වරින් වර කවලම් කරමින් මේ විදියට මාළු ටික තඹ ගන්න. නැවතත් මම පියන ඇරලා බලනවා මාළු ටික තැඹුණාද කියලා. ඉතින් මේ වතුර ගතිය, ඒ කියන්නේ මාළු තැඹිච්ච වතුර ගොඩාක් තියෙන්න අවශ්‍ය නැහැ. අපිට මේ මාළු ස්ටූ එක හදාගන්න ප්‍රමාණයට හිඳුනහම ප්‍රමාණවත් ගොඩක් හිඳ ගන්නත් එපා. ඊට පස්සේ වෙනම භාජනයක් අරගෙන අබ එකතු කරගන්න, ඒ වගේම විනාකිරි එකතු කරගන්න. අබ තේ හැඳි 3ක්, ඒ වගේම විනාකිරි මේස හැඳි 3ක් එකතු කරගන්න. මං අදගත් මාළු ප්‍රමාණයට තමයි මේ ටික ගත්තේ. මාළු වැඩි වුණොත් මේ ප්‍රමාණය වැඩි කරලා ගන්න. ඊට පස්සේ මේ අබ කුඩු සහ විනාකිරි ටික හොඳට කවලම් කරගෙන මෙන්න මේ විදියට මාළු තඹගත් වතුර ටිකත් එකතු කරගන්න. ඔයාලට අබ කුඩු නැත්නම් අබ ඇට නම් තියෙන්නේ විනාකිරි වල ටික වෙලාවක් පොඟවලා අඹරලා ගන්න පුළුවන් ග්‍රයින්ඩර් කප් එකේ උනත්. ඊට පස්සේ මේ විදියට මම බීලුණු 2ක් විතර, ඒ වගේම කැරට් අලයක්, ඒ වගේම මාළු මිරිස් කරලක්, ඒ වගේම අවු මිරිස් කරල් 5ක් විතර දෙකට පලාගෙන මේ විදියට තියෙනවා. ඉතින් බීලුණු එහෙම රවුම් පෙතියාකාරයට තමයි කපලා ගන්නෙ. හැම වර්ගයක්ම රවුම් ආකාරයට කපලා අරගෙන තියෙනවා. දැන් මම මැටි ඇතිලියක් ලිපේ තියාගන්නවා. අනිවාර්යයෙන්ම මැටි ඇතිලියක් ලිපේ තියාගන්න. තෙල් මේස හැඳි 2ක් විතර දාලා තෙල් රත් වෙද්දී මෙන්න මේ විදියට ලූණු, කියන්නේ චූටියට ලියාගත් ලූණු ටිකක් එකතු කරගන්න තෙලට. ඊට පස්සේ කරපිංචා සහ රම්පෙත් දාගන්න. දැන් සුවඳිනතුරු මෙන්න මේ විදියට ටික වෙලාවක් කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්නවා. ඊළඟට කරද මොංගු 3ක් විතර, ඒ වගේම කරාබුනේටි 4ක් විතර දාගන්න. මේ විදියට කරාබුනේටි සහ කරද මොංගු ටිකක් තලල එකතු කරලත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ නැවතත් කවලම් කරගන්න. දැන් මම අමු ඉඟුරු පොඩි කෑල්ලක් තලල එකතු කරගන්නවා. ඒ වගේම සුදු ලූණු බික් 5ක් විතර චූටියට තලලා එකතු කරගන්නවා. මං පොත්ත පිටින් තමයි තලල එකතු කරගත්තේ. එතකොට අමුතු සුවඳක්, අමුතු රසක් එනවා. ඊට පස්සේ අපි හදාගත් මේ අබ විනාකිරි මිශ්‍රණය දාගන්නවා මේ මැටි ඇතිලියට. දාලා මේ ටික හොඳට කවලම් කරගන්න. ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න මෙතෙන්දී.
ඊට පස්සේ නැවතත් රස අණුව ලුණු ටිකක් දාගන්න. ලුණු කුඩු ටිකක් අපි කලිනුත් ලුණු එකතු කරලා තියෙනවා, ඒ නිසා ලුණු වැඩි කරගන්න එපා. ඊට පස්සේ නැවතත් මේකට ගම්මිරිස් එකතු කරගන්න, තේ හැඳි දෙකක් විතර. ඒ වගේම කහ තේ හැඳි කාලක් විතර දාගන්න. මේ ටික දාලා නැවතත් හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි කපලා ගත් මේ කැරට් ටික එකතු කරගන්නවා. මොකද කැරට් ටික හොඳටම තඹ ගන්න එපා, යන්තම් ප්‍රමාණයක් තැඹුණාම ඇති. අනිත් දේවල් ඉක්මනට තැඹෙන නිසා ඒ ටික අවසානයේ තමයි එකතු කරන්නේ. මුලින්ම කැරට් එකතු කරා, ඊට පස්සේ මාළු මිරිස් ටික එකතු කරගන්නවා. අවසානයේ තමයි මම බීලුණු එකතු කරගන්නේ. මොකද බීලුණු ලස්සන පාටකට හොඳට තැඹෙන්නේ නැතුව තියාගත්තාම මේ මාළු ඉස්ටු එක හරිම රසයි. මේ එළවලු වුණත් අපිට හරිම රසවත්ව කෑමට ගන්න පුළුවන්. ඊට පස්සේ දෙකට පලාගත් අවමිරිසුත් එකතු කරගන්නවා. දැන් නැවතත් මේ සියල්ල කවලම් කරගන්න. ඉතින් නැවතත් මම ඔයාලට කියනවා, මේ එළවලු ඒ වගේම බීලුණු තඹ ගන්න යන්න එපා. මේ වගේ ලස්සන පාට තියෙන විදියට හරි ගස්ස ගන්න. අවසානයේ තමයි තඹගත් මාළු ටික එකතු කරගන්නේ. මාළු ටික මේ වගේ දාලා පොඩි නොවන ආකාරයට, මාළු දැම්මට පස්සේ පොඩි නොවන ආකාරයට මේ විදියට කවලම් කරගන්න. අයිනෙන් අයිනේ මේ එළවලුත් එක්ක හොඳට කවලම් වෙන්න ඕනේ. මොකද හොඳට අබ්බ විනාකිරි අල්ලලා තියෙන්නේ දැන්. ඉතින් නැවතත් මේ ටික හොඳට කවලම් කරලා ලිපේ තියාගන්න චුට්ටක් වෙලා, ඒ කියන්නේ මිනිත්තු දෙක තුනක් වගේ ලිපේ තියලා ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ. හරීම සුවඳයි මේ වෙලාවේදී. ඒ වගේම මේක හරීම රසවත්. අපි දැන් ඉතින් රස බලන්න තමයි යන්නේ. අපි දැන් බලමු කොහොමද කියලා. අපි හදාගත් මාළු ඉස්ටු එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා කොහොමද කියලා බලන්න. නැවතත් ඔයාලගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහස් දක්වන ගමන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් නැවතත් රසවත් වීඩියෝ එකෙන් හමු වෙනවා. සුබ දවසක්.